වෙලාව උදේ 9:45යි. දිනෙත් අද පැය 3ක් විතර අරගෙන මුළු නිවසම අස් කළා. ඔහුගේ උපන්දිනය යෙදිලි තිබුණේ අනිත් දටයි. කොල්ලා ගෙවල් දොරවල් අස් කරන්න ගත්තේ මේවා තමා කළේ නැත්නම් අම්මා කරන බව දන්නා නිසායි. හේදියක් ලෙස ඇය ගත කරන්නේ කොච්චර දුෂ්කර ජීවිතයක්ද කියලා දිනෙත් දැනගෙන වුණා. කොළඹ ජාතික රෝහල් හදිසි අනතුරු වාට්ටුව කියන්නේ කවදාවත් නිවනක් ගන්නට පුළුවන් තැනක් නෙවෙයි. එවන් තැනක පැය 9ක් සේවය කරලා අම්මා එන්නේ අමු අමුයින් ලේ පයින් ගණන් ගලනවා දැකලයි. පහුගිය යුද සමයේ කොළඹ එක පිට එක බෝම්බ පුපුරද්දි අම්මා ගෙදරෙද්දි රෑ 10:12යි. එවැනි දවස්වලට දිනෙත් ජාතික රෝහලට යනවා. ලේ වැකුණු නිල ඇඳුම පිටින් එහෙට මෙහෙට දුවන අම්මාව ඔහු දකින්නේ එවිටයි. ඇය ජීවිතේ වෙනුවෙන් කොච්චර දුකක් විඳිනවද කියලා දිනෙත් දැනගෙන වුණා. දිනෙත් උදේ පහළ තට්ටුව හේදුවා. උඩ තට්ටුවම මොක් කළා. නිවස අස් කරලා ඉවර වෙද්දි දිනෙත්ගේ වතින් දහතිය නෑවාක් වගේ ගල්ලා තිබුණා. ඒත් සංසුන්ව පිළිවෙලකට තියෙන නිවස දැක්කාම ඕට හරි ආසයි. කොල්ල එයා ෆ්‍රෙෂ්න බෝතලෙන් භාගයක්ම නිවස පුරා විදිගෙන යන්නේ ඒ ආසාවටමයි. බඩගින්නක් තිබුණත් කොල්ලට අද කන්න දෙයක් නෑ. අම්මා උදේ පාන් බයිසිකලෙන් පාන් අරන් තියලා තිබුණා. බිත්තරයක් දාගෙන කනවද මහත්තයෝ? අද පොල් ඉවර වෙලා රත්තරන් මොනවත් හදන්න විදියක් නෑ. අම්මා කියද්දි දිනෙට දුක හිතුණා. ඒ තමාගේ කෑම ගැන නෙමේ, ඇය කන්නේ මොනවද කියලා. අම්මා කන්නේ, මම මොනව හරි කන්නම්. බිත්තරයක් උණුයින් බුල්සයි දාගෙන කන රත්තරම් මෙහෙනම් හොඳද? නාගෙනම ඇවිත් බිත්තරයක් දාගන්නවා කියලා දිනෙත් හිතාගත්තා. ඒකත් රස කෑමක්. බටර් ටිකක් පාන් පිටිවල ගාගෙන බැදපු බිත්තරයක් එක්ක ගොඩක් දවස්වලට ඔහු කනවා. උදේ වතුර හරි සීතලයි. දිනෙත් ඇස් පියාගෙන ෂවර් එක යටට වෙලා ඉන්නවා. නාන එක තරම් නිවනක් තවත් නෑ. ඔහුට දුර්ගතනේ නාද වෙනවා ඇසුණු යන්තමට වගේ. දිනෙත් දුවගෙන ඇවිත් බලනවා කෙල්ලගේ ගෙදරින්. දිනෙත් අත පියදාගන්නවත් නැතුව තිත අතින්ම ෆෝන් එක ගන්නවා. නංගි, දිනෙත් කතා කරන්නේ සීතලෙන්. පුතේ, මම නංගිගේ අම්මා. ඇය කතා කළේ හරි කලබලයකින්. ඇයි අම්මේ, නංගිට ආයෙත් අසනීප වෙලාද? දිනෙත් ගැහිමින් අසනවා. නෑ පුතේ, අපි ආස නැති කෙනෙක් දැන් ගෙදරට එනවා. මට පුතේ නංගිව ටිකක් මේ වෙලාවේ ගෙදරින් පිට කරන්න ඕන මහත්තයෝ. නංගිව එවන්නම් මෙහෙට, මම බලාගන්නම්. ඒක හිතන්න එපා, දිනෙත් කියනවා. මොකක් නමුත් දෙයක් ඒ නිවසේ වෙනවා කියලා දිනෙත්ට හිතෙනවා. අනේ මගේ කෙල්ල, ඔහුගේ පපුව හෙල්ලෙනවා. අනේ රත්තරන්, ටිකක් බලාගන්න. වෙන ගේකට යවන්න බෑනි පුතේ. අම්මේ, මොනවත් හිතන්නේ නැතුව නංගව එවන්න. මම බලාගන්නම්. මටත් මතක් වුණේ පුතාව. කතා කරන කල් කෙල්ලව එවන්න එපා පුතේ. අපිට හරියට කරදර කරපු කෙනෙක් ඉන්නේ. දරුවව දකින්නට මම ආස නෑ. මේ දවස්වල සැනසීමෙන් ඉන්න කෙල්ලනේ. එවන්න අම්මේ, අපි පස්සේ කතා කරමු. දිනෙත් කියනවා. ඔයාට මොකක් නමුත් කරදරයක්, පව්. දිනෙත් වේගින් වත පිහදාගෙන පරණ ලිනින් කලිසමක් ඇඳගන්නවා. කමිසයක් දාගන්නවා. ගෑනු ළමයෙක් කෙන වෙලාවට කොට කලිසම් ඇඳගෙන ඉන්න එක හරි නෑ කියලා ඔහු දන්නවා. මේ වෙලාවේ ඔයාව රකින්නම ඕන, දිනෙත් හිතෙනවා. අම්මා මටම කතා කරන්න ඇත්තේ ඒ විශ්වාසයෙන්. ඒ විශ්වාසයට ඔහු හරි ආසයි, ආදරෙයි. ඔහු එහෙමම පහලට ගිහිල්ලා කියතලයක් ලිපේ තියෙනවා. ඔයාට රහත් ඒකක් හදලා දෙන්න ඕන. මේ ඉන්නේ කවුද කියලා දිනෙත් හිතනවා. ඔයාගේ ජීවිතේම කඳුලක් කරපු බල්ලා දෙන්නේ. එහෙම එන්න ඌට හයියක් ආවේ කොහොමද? ඔයා බය වෙලා ඇත්තේ. දිනෙත් දොරකඩට වෙලා බලාගෙන ඉන්නවා. පරිසරයේ තියෙන තුනී මන්දාරමක්. දේවාංගනේ එන්නේ ස්කීම් එකට එන පාර දෙස බලමින්මයි. දිනෙත් දුවගෙන ඇවිත් පුංචි ගේට්ටුව විවර කරනවා. එන්නකො නංගි, දිනෙත් කරුණාවෙන් කියනවා.
දේවාංගනි ඔහු දෙස බලන්නේ හරි අසරණමයි. තොර වහන්න අයියේ, ඒ බයෙන් වගේ කියනවා. ඔයා මේ එක එකට එච්චරටම බය වෙලාද ඉන්නේ? ඉඳගන්න ගුණංගි. දේවාංගනි බලනවා. දිනිතේව සැටි ඉඳවනවා. අයියා වැඩක දුන්නේ. මට සමාව වෙන්න. වෙන යන්න ගයක් නැහැ. මොකටද සමාව ගන්නෙ? මෙහෙට එන්නේ නැතුව වෙන කොහෙ යන්නද? මං පරිස්සමින් පස්සේ අම්මට ගිහින් බාර දෙන්නම්. එවර්ණං ඇයි අහිංසකව හිනා වුණා? පරිස්සම ගැන ඔහු කියන්න ඕනේ නැහැ. සමහර අය ළඟ ටිකක් පරිස්සමක් නැතුව ඉන්නත් කෙල්ලෝ ආසයි. ඒකයි ඇත්ත. මොනවද කර කර හිටියේ? ගේ මාස්කලා පස්සේ නෑවා. නනා ඉන්නකොට ෆෝන් එක රින් වුණා. ඒක තමා ගෙට එනකොටම යා ෆ්‍රෙෂ්න සුවඳ ආවේ. එතකොට ෆිට් බාගෙටද නෑවි ඉතින්. ඒක ගානක් නෑ. දිනෙක් මොහොතක් බලාගෙනම උන්නා. ආසම නැති කෙනෙක් ඉන්නේ. අම්මයි මායි විතරනේ ගෙදර අයියේ. කවුද කියලා අහන්න දිනෙත් හිතෙනවා. ගොඩක් කරදර කරපු කෙනෙක්. අපි මෙහි ඉන්නවා කියලා දැනගෙන. අම්මා කියන්නේ ඉන්නේ මම ලංකාවේ නෑ කියලා. ඒක හොඳයි තමා. දිනෙත් කියනවා. වෙලාවක මං අයියට කියන්නම් මගේ කතාව. දිනෙත් හිස වනනවා. ඉතින් කියන්නකෝ නංගි කාලා දින්නේ. දිනෙත් ආද්‍යය හිනා වෙනවා. කන්න උනේ නෑ අයියේ. ආ දින්නත් එක බිත්තර බුල්සයි එකක් දාගෙන පාන් පෙත්තක් අමුද? අද අම්මටත් මොනවාවත් හදලා තියලා යන්න බැරි වුණා. මාත් කාලා නෙමෙයි ඉන්නේ. දිනෙත් අහද්දි ඇයට එපා කියන්න හිතුනේ නෑ. හා අයියත් කාලා නෑනේ. මාත් ඉන්නම්. දිනෙත් හිනා වුණා. ඉන්න කොහේනම්? දිනෙත්ට පුදුමයි. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න. මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.